ගොඩා සමිඳුන් නම දින්නට පියලමු සමිඳුන් මැදුර කරා ඉවුණු සතියේ ලද වරම්වලට තුති පුදා අප සවිය අලුත් කරන්නට එන්නෙමු පුදසම වෙත ඔබගේ එන්නෙමු පුදසම වෙත ඔබගේ වචනයේ සවිය ලබා පසුතැවි පෞකිලිට නසානමා දේව වචනයේ සවිය ලබා පසුතැවි පෞකිලිට නසාගමා ආලෝකයේ දරුවන් වන්නට සුදතුම් වරම් ලබා සුදතුම් වරම් ලබා දිවිඳු පුදා සමිඳුන් නම දින්නට පියලමු සමිඳුන් මැදුර කරා ඉවුණු සතියේ ලද වරම්වලට තුති පුදා අප සවිය අලුත් කරන්නට එන්නෙමු පුදසම වෙත ඔබගේ එන්නෙමු පුදසම වෙත ඔබගේ පියාණන් වහන්සේගේද පුත්‍රයාණන් වහන්සේගේද ශ්‍රද්ධාත්මයන් වහන්සේගේද නාමෙන් ආමෙන් අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශ්‍රද්ධාත්මයන් වහන්සේගේ ජීවදානයත් ඔබ සියල්ලන් සමග පවතිවා ඔබ සමගද පවතිවා ප්‍රමන්ත සහෝදර සහෝදරයනි ස්වාමීන් වහන්සේ අද දවසේදී ඔබට මට ආරාධනා කරනවා මේ යාගික තේමාව තුළින් දෙවියන්ට අපි දිය යුතු දේ කුමක්ද ඒ වගේම අප විසින් අප ජීවත් වෙන රටට දේශයට සංස්කෘතියට අපෙන් දිය යුත්තේ කුමක්ද ඒද අපි දෙන්නට ඕනේ මේ දෙක අපි පටලවා ගන්නට හොඳ නැහැ දෙවියන්වයි දේශපාලනයයි අපි පටලවා ගත්තොතින් අර දෙවියන් වහන්සේට හිමි ගෞරවය නමස්කාරය ප්‍රශංසාව අපිට පුද කරන්නට බැරි වෙනවා සේනාව අපි මේ ශුද්ධ වූ යාගයට නිසලස සූදානම් වීම සඳහා අපි අවංක ලෙස මනස්සාපනය බලන්න ජේසුස් වහන්සේ පෙන්නල දුන්නා ලස්සන උපමාවක් තුළින් අර නාසිකාර පුත්‍රයා තාත්තගෙන් අයිති අරගත්තා දෙවියන්ට දිය යුතු දේ අරගත්තා අරගෙන මොනෝද කළේ මෙන්න ඒවා විනාශ කළා නැති නාස්ති කළා හැබැයි මේ තාත්තා ආදරෙන් බලාගෙන ඉන්නවා මේ පුතා එනකම් එවැනි මනස්ථාපනයකට අපත් පිවිසෙමු සිත හැරේ මා ඉනතුරා සිත හැරේ මා එනතුරා ඔබ බලා සිටියා කෙලෙස් බරමා ඉවතලු දමා
සිප වැළඳ ගත්තා පියාණනිමා අසරණයි 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 වන්න අනුකම්පා පියාණනිමා අසරණයි 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 වන්න අනුකම්පා සතුට සම්පත සොය සොයා හිම වෙන සීලා එකම සම්පත ඔබ මේ පමණයි මා වටහා ගත්තා පියාණනි මා අසරණයි 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 වන්න අනුකම්පා පියාණනි මා අසරණයි 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 වන්න අනුකම්පා සර්වබල ධාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර රත්තර රතේ තිබෙන අපගේ පෞකිලිට හිමිට වඩා සුදු වනසේ පවිත්‍ර කරමින් අලුත් ජීවිතයක් අලුත් අධ්‍යාත්මයක් අපට දානය කරනසේක්වා ආමේන් සිතවලුවන් සල්පත් කිරීම සඳහා එවන් ලැබූ ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව පෞකරුවන් කැඳවා ගැනීම සඳහා වැඩම කළ ක්‍රිස්තුණී කරුණාංකල මැනව ක්‍රිස්තුණී කරුණාංකල මැනව පියනන් වහන්සේගේ දකුණු පසේ වැඩ සෙවින් අප වෙනුවෙන් මැදිහත් වන්නා වූ ස්වාමිනී කරුණාංකල මැනව ස්වාමිනී කරුණාංකල මැනව අති උත්කෘෂ්ඨ මණ්ඩලයේ දෙවියන් වහන්සේට මහිමේද මිහිපිට සුසිද්ධානාට සාමේද වේවා දෙවි සම්විධානනි ස්වර්ග රජාණනි සර්ව බලධාරී දෙවි පියාණනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු ඔබ වහන්සේට වන්දනා කරමු ඔබ වහන්සේගේ මහිමය පළ කරමු ඔබ වහන්සේගේ අති මහත් මහිමය නිසා අපි ඔබ වහන්සේට තුති පුදමු ඒකජන්ත පුත්‍ර ඔබ යේසුස් ක්‍රිස්තුනි දෙවි සම්විධානනි දේව බැටළු පෝතක යානනි පියාණන් වහන්සේගේ පුත්‍ර යානනි ලොවේ පවහරණ වහන්සේ අපට කරුණා කළ මැනව ලොවේ පවහරණ වහන්සේ අපගේ දුම පිළිගත මැනව පියාණන් වහන්සේගේ දරිසින වහන්සේ අපට කරුණා කළ මැනව මක් නිසාදත් සුදාත්මයන් සමග දෙවි පියාණන් වහන්සේගේ මහිමෙහි එක වැඩවසන්නා වූ ජේසු සම්විධානනි එකම සුදුතුමයන් වහන්සේ ඔබ වහන්සේමය එකම සම්විධාන වහන්සේ ඔබ වහන්සේමය එකම අතිපුෂ්ඨ තන වහන්සේ ඔබ වහන්සේමය ආමේන් අපි ආඥා කරමු සර්වබලධාරී සදාතන දෙවි ස්වාමිනේ සැබෑ ක්‍රිස්තු අනුගාමිකයන් මෙන් ඔබ වහන්සේ වෙත බැති සිතින් යුතුව දිවි ගෙවන්නටද අවංක හා පරිත්‍යාගී ලෙස සේවය පුදන්නටද අවශ්‍ය ශක්තිය හා සොම්නස අප වෙත උදා කළ මැනව මහෝත්තම ආනන්ද සහය දායක ආනන්ද වන ඔබ වහන්සේම ඔබ දරුවන්ගේ බැගහැපත් අයදීම් කරුණාවෙන් බාරගත මැනව මේ කිදේ බහාෂදාත්මෙන් සමග එකම දෙවියන්ව සදාහටම වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයා නාපගේ ස්වාමීන් දවන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමේන් හරිවන්න
පල්මොන දේව ප්‍රකාශනය යසයා දිවස්පසාතුමාගේ පොතෙන් උපුටාගත් කොටසකි. සමිඳුන්ගේ අභිෂේකලත් රජුරෝ සයිරස්ය ජාතින් යටත් කිරීමටත් රජුරුන්ගේ බලය බිඳලීමටත් සමිදානෝ වූ සහයට ගත්සේක. නැවත නොඇසෙන පිණිස නගරවල දොරටු සමිදානෝ විවෘතව තබනසේක. එතුමානෝ සයිරස්ට මෙසේ වදාරනසේක. මා තෝරාගත් සෙනගක් වන මාගේ සේවක ඊශ්‍රායෙල් වරුන්ට උපකාර කරන පිණිස මම නුඹ පත් කෙලිමි. මම සමිදානං වහන්සේය. අන් කෙනෙක් නැත. මා හැර අන් දෙවි කෙනෙක් නැත. නුඹ මා නොදන්නා නමුත් මම නුඹ ශක්තිමත් කරන්නෙමි. මා එසේ කරන්නේ මා හැර අන් දෙවි කෙනෙකු නැති බව නැගෙනහිර සිට බස්නාහිර දක්වා සිටින සියලු දෙනා දැනගන්න පිණිසය. මම සමිදානම් වහන්සේය. මා හැර අන් දෙවි කෙනෙකු නැත. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඔබගේ පිළිතුර ගෞරවයේද බලයේද සමිඳුන් හට පිරිනමන්න. ගෞරවයේද බලයේද සමිඳුන් හට පිරිනමන්න. සමිඳුන් හට නව ගීයක් ගයන්න. පොළොව වැසි සියල්ලනි සමිඳුන් හට ගී ගයන්න. විජාතීන් අතර සමිඳුන්ගේ මහිමය ප්‍රකාශ කරන්න. ජනතාවක් අතර එතුමන්ගේ ප්‍රබල ක්‍රියා පවසන්න. ඔබගේ පිළිතුර ගෞරවයේ බලයේද සමිඳුන් හට පිරිනමන්න. සමිදානෝ උතුම්ය. අතිසේන් පැසසුම් යුතුය. සීල දෙවුරුන්ට වඩා එතුමන්ට ගරුබිය පෑ යුතුය. ජනතාවගේ සියලු දෙවිවරු පිළිම පමනකි. සමිදානෝම දෙව්ලොව මැවුසේක. ඔබගේ පිළිතුර ගෞරවයේද බලයේද සමිඳුන් හට පිරිනමන්න. සකල ජනේනි සමිඳුන් හට පසසන්න. ගෞරවයේද බලයේද සමිඳුන් හට පිරිනමන්න. සමිඳුන් නමට හිමි ගෞරවය එතුමා හට පිරිනමන්න. පඬුරක් රැගෙන එතුමන් ඉදිරියට එන්න. සමිඳුන් අභිමව පාරිශුද්ධත්වයෙන් සැරසී වැඳ වැටෙන්න. ලෝවැසි සියල්ලෙනි එතුමන් අභිමව බියෙන් ඇලලී සිටින්න. ඔබගේ පිළිතුර ගෞරවයේද බලයේද සමිඳුන් හට පිරිනමන්න. විජාතීන් අතර මෙසේ පවසන්න. සමිදානෝ රජකම් කරන සේක. නොසැලෙන ලෙස ලෝකය පිහිටා ඇත. එතුමානෝ සාධාරණ ලෙස ජනතාවන් විනිශ්චය කරන සේක. ඔබගේ පිළිතුර ගෞරවයේද බලයේද සමිඳුන් හට පිරිනමන්න. දෙවන දේව ප්‍රකාශනය පාවුලුතුමා විසින් තෙසලෝනිකවරුන්ට ලියන ලද පළමුවන හසුනෙන් උපුටාගත් කොටසකි. පාවුලුද සිල්වාද තිමෝතියස්ද යන අපි දෙවි පියාණන් වහන්සේට සහ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේට අයිති තෙසලෝනිකවරුන් සහ වෙත ලියා එවමු. කරුණාව හා ශාන්තිය ඔබට වේවා. අපේ ආඥාවලදී අපි නිතරම ඔබ සිහි කරමින් ඔබ ගැන දෙවියන් වහන්සේට තුති පුදමු. අපගේ දෙවියන් ඉදිරියේහි ක්‍රියාවෙන් ප්‍රකාශ වන ඔබ ඇදහිල්ලද සේවයෙන් දැක්වෙන ඔබේ ප්‍රේමයද ඉවසීමෙන් හෙළිවන අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල වූ ඔබේ බලාපොරොත්තුවද අපි සිහි කරමු. දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය සහෝදරවරුනි, උන්වහන්සේ ඔබ තෝරාගත් බව අප දනිමු. මන්ද අප සුභාස්න ඔබ වෙත ගෙනාවේ වචන මාත්‍රයෙන් පමණක් නොව ශුද්ධාත්ම බලය හා සහතික විශ්වාස ඇතිවය.
ඔබගේ යහපත උදෙසා අපි ඔබ අතර කෙසේ ජීවත් වෙමුදැයි ඔබ දන්නා හුය. දේව වාක්‍ය නම් මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. සුපුවත් ජයනද. ඔබගේ ධර්මය සත්‍යෙහි අප ඇප කැප කළ මැනව. සමිදානන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. සවිශේෂක ශදවර මාතෙස්තුමන් විසින් ලියා තිබෙන දේ වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී වහන්සේට මහිමය වේවා. රජුගේ දේ රජුටත් දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් දෙන්න. එවිට පරිසවරුන් වහන්සේ කට වචනයෙන් අල්ලා ගන්නේ කෙසේදැයි කොමන්ත්‍රණය කළහ. ඔවුහු හෙරෝදිවරුන් සමග තමන්ගේ ගෝලයන් උන්වහන්සේ වෙත යවූහ. ඔහු කතා කොට ගුරුදේවේනි, ඔබ අවංක කෙනෙකු බවත් දෙවියන් වහන්සේගේ මාර්ගය හරි ලෙස උගන්වන බවත් මිනිස්සුන්ගේ තරාතිරන් නොබලන බැවින් කිසිවෙකු නොතකන බවත් අපි දනිමු. එබැවින් ඔබ සිතන්නේ කොමක්ද? සීසර් අධි රාජ්‍යයට අයබදු ගෙවිය යුතුද අයුතුදැයි අපට කිවමෙනවයි කීය. ඒත් ජෙසුස් වහන්සේ ඔවුන්ගේ නපුරු අදහස දැන කෛරාටිකෙනි, ඔබ මා පරීක්ෂා කරන්නේ මන්ද? බදු ගෙවන කාසියක් මට පෙන්වන්නයි වදාළස්සේක. ඔවුරෙදි කාසයක් ගෙනවිත් උන් වහන්සේගේ අතර දුන්හ. මේ රූපය හා සටහන කවරෙකුදැයි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසුහ. සේක සීසරු අධි රාජ්‍යයාගේ අය ඔහු කීය. එවිට ජේසුස් වහන්සේ, එසේ නම් රජුගේ දේ රජුටත් දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් දෙන්නයි වදාළස්සේක. ඔහු එ ආසා මවිතව උන් වහන්සේ අතහැර ගියහ. සමිදානන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචි නම් එසේය. ක්‍රිස්තුනි, ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුරේදුනි ස්පර්ශ කළ මැන මුවට නැගේනා සෑම වදනම් සිතට නැගේනා සෑම සිතුවිලි සුරක් බලයෙන් පිරිති වේවා සුරක් සත්වර ඔබ කෙරේවා ඔබට ආසිනේ ලැබේවා. ක්‍රිස්තුස් වහන්සේ තුළ මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනී, රජුගේ දේ රජුටත් දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් දෙන්න. දැන් මේ පරිසවරු සද්දිසවරු ජේසුස් වහන්සේට නිකන් උගුලක් කටවල අර සතෙක් වල්ලා ගන්න යන වගේ වැඩක් තමයි කරන්නේ. උන් වහන්සේගේ කට වචනයකින් වරදක් සිදු වෙනවද කියලා බලලා ඒ තුළින් උන් වහන්සේව වරදටපත් කරන්න බැලුවේ. මොකද ඔය පරිසවරු සද්දිසවරු මේගොල්ලෝ හැම විටම බැලුවේ ජේසුස් වහන්සේ කරපු සේවයවවත් උන්වහන්සේගෙන් වෙච්ච
මේ මහා ප්‍රාතිහාර්යන් හාස්කම් ඒ දේවල් නෙමෙයි. කොතනද වරදින්නේ, කොතනද වරද්දගන්නේ? අන්න ඒ තුල මොකද දැන් මේ ජුදා රාජ්‍යය රෝම අධිරාජ්‍යයට යටත් වෙලා තිබුණේ. එනිසා වුන් අනිවාර්යෙන්ම රෝමයට බදු ගෙවන්නට ඕනේ. ඒ සඳහා තමයි ඒ බදු අය කරන්නන්ව යොදවලා තිබුණේ. දැන් සකේවුස් කියන්නේ ඒ වගේ කෙනෙක්. දැන් මේකට හුඟක් අය විරුද්ධ වුණා. මේ ජුදා රාජ්‍යෙන් මොකටද මේ රෝමාධිරාජ්‍යයට බදු ගෙවන්නේ? හුඟක් අය පැහැර හැරියා. ඉතින් බැලුවා මේ ජේසුස් වහන්සේත් එහෙම කෙනෙක්ද කියලා. එතකොට ඒක රාජ්‍ය විරෝධී වැඩක් හැටියට තමයි උන්වහන්සේව වරදකරු විදිහට පත් කරන්නට යන්නේ. දැන් ජේසුස් වහන්සේ අපි කියන මේකට අර ඉන්ස්ටින්ක්ටිවිටි, ඒ කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව. ස්ථානෝචිත ප්‍රඥාව ඒ කියන්නේ තැනට ඔබින නුවණ. තැනට ඔබින නුවණ උන්වහන්සේ පාවිච්චි කරන ලස්සනට. උන්වහන්සේ කියන හොඳයි, එහෙනම් ඔබ බදු ගෙවන කහසයක් දෙන්න. උන්වහන්සේ කාසිය අතර ගත්තම දැක්කා සේසරු අධිරාජ්‍යයාගේ මූණත තමයි ඒකේ තියෙන්නේ. හැබැයි එදා ජෙරුසලෙම් දේවමාලිගාවට මේ සේසරු අධිරාජ්‍යයාගේ මූණත තියෙන කාසි දාන්න තහනම්. අන්න ඒ නිසා තමයි ජෙරුසලෙම් දේවමාලිගාවේ හිටියේ මුදල් මාරු කරන්න. මොකද ඒ කාගෙවත් මූණත තියෙන දෙයක් දෙවියන් වහන්සේට දාන්නේ නැහැ. ඒගොල්ලෝ දෙවස්ථානයට කාසි දාද්දි කිසිම සලකුණක් මූණක් නැහැ. වෙනම කාසි වගයක් තමයි සූදානම් කරලා තිබුණේ. එනිසා වුන් බදු ගෙවන්නට ගත්තු කාසිය දැක්කම මේක සේසුරුගේ. උන්වහන්සේ කියනවා සේසුරුගේ දේ සේසුරට දෙන්න, දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට දෙන්න කියලා. මේ දෙක අපි පටලව ගන්නට හොඳ නැහැ. අද හුඟක් වෙලාවට වෙලා තියෙනවා අපි මේ දේව රාජ්‍යයි මේ ලෞකික රාජ්‍යයි පටලව ගත්තම දේශපාලනයයි ආගමයි එකට පටලව ගන්නට ගියොත් මිනිස්සුන්ට දේව රාජ්‍යය පෙන්වලා දෙන්නට බැරි වෙනවා. මේ සබාරංචය මෙනෙහි කරගෙන යනකොට මගේ සිත ගියා ටිකක් ඉතිහාසයට. මම සාන්ත පීතර දේවස්ථානයේ ඉන්නකොට ඒ දේවස්ථානය ගොඩනගද්දී දවසක් ඕනේ කරලා තිබුණා. දැන් වහලෙට ලී දඬු ගන්නට අවශ්‍ය වෙලා තිබුණා. ඒතර කොළඹ ලී විකුණන සාණයකට ගියා. එතන හිටපු මුදලාලි කිව්වා පියතුමා බිලක් ඕනේද, බිලක් නැතුව දෙන්නද, බිලක් ඕනේද කියලා. මම එහෙම මොකද්ද වෙනස? බිලක් නැතුව දුන්නොතින් මෙච්චර මුදලක් අඩුවෙන් අය කරගන්නට පුළුවන්. හැබැයි බිලක් දුන්නොතින් මෙච්චර මුදලක් වැය වෙනවා. මං හැවයි නෑ, ඒක ටැක්ස් වලට බදු වලට කැපෙනවා මෙච්චර ප්‍රමාණය. දිනේ වෙලාවේ දේවස්ථානයේ මූල්‍ය හා පරිපාලන කමිටුවේ කිහිප දෙනෙකුත් මාත් එක්ක ගියේ. ඒගොල්ලොත් මට යෝජනා කළා මේ පාද අපි බිලක් නැතුව ගම්මු. විශාල ප්‍රමාණයක් අරගත්තේ. ඉතින් එතකොට බිලක් නැතුව දුන්නොතින් රුපියල් 18 දහක් විතර වගේ මුදලක් ඉතුරු වෙනවා. ඊට පස්සේ මම කිව්වා නැහැ, මට බිලක් දෙන්න. ඒගොල්ලෝ ඔක්කොම මගේ මූණ දිහා බැලුවා. මං කිව්වා මම කවදා හරි දවසක මේකට වග කියන්නට වෙනවා, ගණන් දෙන්නට වෙනවා. ඒ වෙලාවේ බිලක් තිබුණේ නැත්නම් සමහර විට ඕගොල්ලොම මට විරුද්ධව එන්නට පුළුවන්. මොකද මේවා ගනුදෙනු පියවද්දි ඒක අවශ්‍ය වෙනවා. අනික් කාරණේ තමයි රජයට යම්කිසි මුදලක් වැයවිය යුතු නම් ඒ දේ අපි දෙන්නට ඕනේ. ඒවා පැහැර හරින්නට බෑ.
මොකක් කමක් නැහැ. ඒ මුදල රුපියල් 18 18ට වැඩිය වටිනවා. හරිද අපි කරමු කියලා. ඒ මුදල හලිත් ලොකු පැහැදීමක් ඇති වුණා. ඔහු කිව්වා මෙහෙම හිතන අය ගොඩක් අපේ රටේ අද අඩුයි. ඊපස්සේ ඔහු ගානේ ඔහු යම් කිසි මුදලක් ඩිස්කවුන්ට් එකක් ලබා දුන්නා. ඊට පස්සේ එනකොට මට යෝජනා කරපු අය කියනවා ෆාදර් හරි පුදුමයි. ෆාදර් කරපු වැඩේ අපෙත් ඇස්සරුණයි කියලා. අනේ වගේ තමයි අද අපි දකිනවා මේ රජයට හිමේ යුතු ඒ බදු මුදල් පැහැර හරින කෝටිපති ව්‍යාපාරිකයින් ඉන්නවා. ඕනෑම රටක් ඒ රටේ පැවැත්ම සඳහා අවශ්‍යයි. ඒ දේවල් අවශ්‍යයි ඕනෑම රටක. ජේසුස් වහන්සේ එතනදී පැහැදිලි කරලා පෙන්නවා ඒ රටට රජයට හිමි විය යුතු දෙයක් තියෙනවා නම් ඒ දේ අපි පැහැර හරින්නට බෑ, අපි දෙන්නට ඕනේ. අනේ වගේ තමයි මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි. අපි දෙවියන්ට දිය යුතු දේ, දෙවියන්ට දිය යුතු දේ අපි හරියට දෙන්නට ඕනේ. දැන් අපි පුංචි කාලේ ඉගෙන ගන්නකොට අපිට තිබුණා ඥානෝපදේශ පොත කියලා පොතක්. ඒකේ පළවෙනි පාඩම මට මතකයි. ඒ පාඩමේ තියෙන්නේ පළවෙනි පාඩමේ ඉස්සර උපදේශ ඉගැන්වේ ප්‍රශ්න සහ පිළිතුරු විදිහට ප්‍රශ්න අහනවා. පළවෙනි ප්‍රශ්නේ තිබුණා ඔබ මෙලව ජීවත් වන්නේ ඇයි කියලා. ඒකට පිළිතුරු තමයි දෙවියන් වහන්සේව දැනගන්නටත්, උන්වහන්සේට ප්‍රේම කරන්නටත්, උන්වහන්සේට සේවය කරන්නටත්. කතෝලිකෙක් හැටියට අපි දෙවියන්ට දිය යුතු දේ අන්න ඒක තමයි. ඉස්සල් අපි උන්වහන්සේව හඳුනා ගන්නට ඕනේ, උන්වහන්සේව දැනගන්නට ඕනේ. අපි දන්නේ නැති කෙනෙකුට ආදරය කරන්නට බැහැ. එනිසා තමයි දෙවනි යට කියන්නේ උන්වහන්සේට ප්‍රේම කරන්නට. තුන්වෙනි කාරණය තමයි උන්වහන්සේට සේවය කරන්නට. දැන් බලන්න දසපනත අරගත්තම දසපනතේ පළවෙනිම 53 තියෙන එකයි. දෙවියන් වහන්සේව දැනගෙන උන්වහන්සේට ප්‍රේම කරන්නට, උන්වහන්සේට සේවය කරන්නට, උන්වහන්සේට හිමි නමස්කාරය, ගෞරවය, ප්‍රශංසාව පුද කරන්න. ඒ තමයි අපි දෙවියන්ට දිය යුතු දේ. අද පෞල් හැටියට අරගෙන බලන්න. දවසට තියෙනවා පැය 24ක්. ඒ පැය 24න් අඩු ගානේ දෙවියන්ට විනාඩි 24ක්වත් දෙනවද? දැන් පෞල් හැටියට අරගෙන බලන්න. යාඥාවට කීයෙන් කී දෙනාද පෞලක් හැටියට යාඥා කරන්නට ඉදිරිපත් වෙන්නේ කියලා. ඊළඟ කාරණේ තමයි අපේ තරුණ දූපතුන් බලන්න. ඒ තරුණ දූපතුන්ගේ ජීවිත තුල දෙවියන්ට හිමි තැන දෙන තරුණ තරුණියන් කීයෙන් කී දෙනාද සිටින්නේ? හුඟක් අය අද පූජාවල් වලට යන්නේ නැහැ. සක්‍රමෙන්තු ලබා ගන්නේ නැහැ. හැබැයි අනිත් දේවල් ඔක්කොම කරනවා. නමුත් මේ හැම කෙනෙකුටම එක මොහොතක් පැමිණෙනවා එයාගේ ජීවිතවලට දෙවියන්ගේ තියෙන වටිනාකම කොච්චරද කියලා. එසේනම් උන්වහන්සේ අද අපිට කියනවා අරියම් කරන ඔබට මට පවුලක් හැටියට, මම පූජකෙක් හැටියට මම දෙවියන්ට පළවෙනි තැන දෙන්නට උන්වහන්සේ මාව තෝරාගෙන තියෙන්නේ දෙවියන් වහන්සේව මහිමයට පත් කරමින් දේව ජනතාව පරිශුද්ධ කරන්නට. ඒ කාර්ය පූජකෙක් හැටියට මගෙන් සිදු වෙන්නේ නැත්නම් මම මගේ වගකීම පැහැර හරිනවා. අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් හැටියට පුංචි කාලේ ඉඳලා දරුවන්ට උගන්වන්නට ඕනේ. අන්නේ දේ තමයි
අපි ගොඩාක් උත්සාහ කරනවා දරුවන්ට හොඳ පාසලක් ලබා දෙන්න තියෙන හැම හොඳම දේවල් ලබා දෙන්න ඒ අතර ඒ දරුවට ඉගැන්වුවොතින් අපි දෙවියන්ට හිමි විය යුතු ගෞරවය නමස්කාරය පුද කරන්නට ඒක පෙරලා අහපව් එන්නේ දෙමව්පියන් වෙතටමයි යහපත් දරුවෙක් දෙමව්පියන්ට ලැබෙයි ගුණගරුක දරුවෙක් දෙමව්පියන්ට ලැබෙයි යුක්තිගරුක දරුවෙක් දෙමව්පියන්ට ලැබෙයි දෙමව්පියන් ගැන හොදා බලන ආදරය කරන දුවෙක් පුතෙක් ලැබෙයි එනිසා දෙවියන්ට හිමි තැන දෙන්නට ගැන්නුවතින් ඒක ලොකු ආයෝජනයක් වෙනවා පවුලකට පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ආමේන් දැන් අපි අපගේ විශ්වාසය ප්‍රකාශ කරමු එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි ආසා පොළවද පෙනෙන පෙනසියල්ලද මවදාල සදබලධාරී පියාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි එකම සම්දානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි උන් වහන්සේ සමකල්තම් පෙර පියාණන්ගෙන් ජනිතු වූසේක උන් වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක ජනත වූ නමුත් මවන්න ලැබ පියාණන් වහන්සේ සමග එකම භාවත්වය ඇතිව ඔවුන් වහන්සේ වැඩ සිටිනසේක උන් වහන්සේ මගින් සියල්ල මවන ලද්දේ මිනිස් අප උදෙසාද අපේ ගැලම උදෙසාද ඔවුන් වහන්සේ ස්වර්ගයෙන් බැසව දාලසේක තවද සුදහත්මරන් වහන්සේ කෙරෙන් කන්නේ මරියාවන්ගෙන් මාංශගත වී උන් වහන්සේ මනුෂ්‍යා වූසේක උන් වහන්සේ අපෝදේශා පොන්සේ පිලාත්ය අර්ථේ කුරුසේ අනගසල් ලැබ මරණ වේදනා විඳ උකුතේ තැපත් කර ලැබූසේක සුද ලිවිලි පරිදි උන් වහන්සේ තුන්වැනිදා උත්තාන වූසේක උන් වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසෙහි වැඩ සිටිනසේක ජීවතුන්ද මළුන්ද විනිශ්චය කරන පිණිස උන් වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක උන් වහන්සේගේ රාජ්‍යයට කලවරක් නොමැත්තේය සමිදානන් ජීවදායක ආනන්දවන සුදහත්මෙනන් වහන්සේ කෙරෙහිද මම විශ්වාස කරමි පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයාණන් වහන්සේගෙන් නික්මෙන උන් වහන්සේ පියාණන් වහන්සේ හා පුත්‍රයාණන් වහන්සේ සමග එකම වන්දනාවක් මහිමයක් ලබනසේක උන් වහන්සේ දිවස්වර මගින් කතා කළසේක අපොස්තුලරුන්ගෙන් පැවතෙන එකම ශදෝ කතෝලික සභාව කෙරේද විශ්වාස කරමි පව් කමාව සඳහා එකම බෞතිස්මයක් ඇති බව විශ්වාස කරමි මලවුන්ගේ නැගිටීමේද මතු පැමිණෙන සදාතන ජීවිතයේද මම බලාපොරොත්තු වෙමි ආමේන් දැන් අපි අපගේ ආයදීම් දෙවි පියාණන් වහන්සේ වෙත මෙසේ පුද කර සිටිමු විශ්වාසකින්ගේ යදුම ඔබගේ පිළිතුර ස්වාමිනී අප කරන යාඥා අසා වදාළ මැනව ස්වාමිනී අප කරන යාඥා අසා වදාළ මැනව ආදර දෙව් පියාණනි ශුද්ධ වූ සභාව තුල ධර්ම දාණය මෙහෙවරෙහි නිරතරව සිටින්නා වූ අපශුද්ධෝත්ම පියාණන් ඇතුළු රද ගුරු පූජක පැවිදි සමහට ජුවලත හදින් පිරි ධර්ම දූත්‍තික ගමනකය දෙන්නට අවශ්‍ය සුදත් බලය මහිමය නිති දින දානය කරනු ලබන පිණිසද ස්වාමිනී අපකරණ යාඥා සවදාල මැනව ආදර පියා දෙව් පියාණනි අප මව්බිමේ නායකෙන්නට දේව ගරුභිය තුල ජීවත් වෙමින් සාධාරණත්වයෙන් කටයුතු කරන්නටත් ක්‍රියාවෙන් ප්‍රකාශ වන
ඇදහිල්ලක් ඔස්සේ ප්‍රේමණීය සේවයක් සලසන්නටත් අවශ්‍ය සුද්ධාත්මාලෝකය ලබා දෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥාසවදාල මැනව ආදර දෙව්පියාණනි ලෝවැසි දනන්නට විශ්වාසයේ බලාපොරොත්තුවේ හා දේව ප්‍රේමයේ පහත් වෙමින් අප එකිනෙකාට කළ හැකි ධර්ම දූතික ක්‍රියාදාමයන්හි ක්‍රියාශීලී වන්නට අවැසි මඟ පෙන්වීම දානය කරන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව ආදර දෙව්පියාණනි ලෝක ධර්ම දූත ඉරුදින සමරන මෙදින ධර්ම දූතික සේවයේ යෙදෙන සියල්ලනට විශ්වාසයෙන් පිරි ජ්වලිත ගමනක යෙදෙමින් එම විශ්වාසයේ සරු බීජ ලොව පුරා වපුරවන්නට අවැසි ශක්තිය දානය කරනු ලබන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව මේ මන්තිනි අද දවසේදී ඔබ ස්වාමීන් වහන්සේ වෙතට පුදන්නට ගෙන පඬුර අතර ගන්න. ඒ සමගින් ඔබ ඔබේ පවුල බාර දෙන්න, ඔබේ ණය බර බාර දෙන්න, ඔබේ කරදර කම් කටළු මේ සියල්ල ස්වාමීන් වහන්සේට බාර කරන්න. උන් වහන්සේගේම දෑතේ තබන්න. පඬුර ඔප්පු කිරීම. Yeah.
සහෝදර වරුනි මාගේ සහෝබගේ ආගේ සීල බලත දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. අපරාත මංහන්සේගේ මුළු සුද්දෝ සභාවට ප්‍රයෝජනක්න සඳහාද ඔබගේ අස්තුලින් ස්වාමීන් වහන්සේ මේ ආගය පිළිගන්නාසේක්වා. සදාතන දෙවි පියාණනි, ඔබ වහන්සේ ඉදිරියේ පන්රුපදන අප මෙලව දිවියේ කරදරවලින් මුදාගත මැනව ඔබ වහන්සේගේ දැසි දසුන් මෙන් අප ගැති බව පෙන්වමින් ඔබ වහන්සේට සේවය කිරීමටද සිදුකරන මේ අභිරහස මගින් පවින් මිදී පරිශුද්ධවත් කරන වරප්‍රසාද ලබා ගන්නට සහාය වූ මැනව මේකෙදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. සමිධානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ හදවත් ඔසවන්න. සමිධානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දෙවියන් වන සමිධානන් වහන්සේට ස්තුති කරමු. එය යෝග්‍යය යුතුවන්නේය. ඔබ වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැන්හිද අපි ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍යය යුතුය. සාධාරණය ගැලවීම දායකය. අපගේ ඔබ වහන්සේගේ ශ්‍රී වචනයාණන් හේතු කරගෙන ඔබ වහන්සේ සියල්ල මවන් ලද්දේය. ඔබ වහන්සේ අපගේ මිදුම් කරුවානන්ද ගැලවුම් කරුවානන්ද වශයෙන් ඔබ වහන්සේ අප වෙත වූසේක. උන්වහන්සේ සුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් මිනිස් බවගෙන කන්‍යමරියාවන්ගෙන් උපන්සේක. ඔබ වහන්සේගේ කැමැත් ඉටු කරමින් උන්වහන්සේ කුරුසේ දෑත් විහිදා අධික වේදනාවෙන්ද මරණයට පත්වී මරණය බිදහැර උත්තානය විදහා දක්වමින් අප සැම පරිසුද ජනතාවක් වශයෙන් ඔබ වහන්සේට හිමි කර දුන්සේක. ඒ හිංසුර දූතයන් වහන්සේ ලුෂදවන්තයන් සමඟ අපි ඔබ වහන්සේගේ මහිමය එක හඬින් මෙසේ ප්‍රකාශ කරමු. සුවිශුද්ධය, සුරසේන, සුරසේනාවන්ගේ දෙවි සමිධානෝ සුවිශුද්ධය, අහසත් පොළොවත් වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. උත්කෘෂ්ඨ මණ්ඩලයේ හෝසානා. සමිධාන වහන්සේගේ නාමයෙන් වටිනාකමානෝ භාග්‍යවතේ. උත්කෘෂ්ඨ මණ්ඩලයේ හෝසානා. එසේය ස්වාමිනිය, ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු ශිෂ්‍යදතා විල්පත වහන්සේමය. එයින් ඔබගේ ආත්මෙන් වහන්සේගේ අනුභවයෙන් මේ පන්රු පාරිශුද්ධවත් කරන මෙන් අපි ආයෙදෙමු. අපේසේ අදිනුවේ මේ පන්රු අපෝදේශාපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරය බවට පත්වන සඳහාය. ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එය කඩා ස්වකීය ශ්‍රාවකෙන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න මග්නිසාදයත් මේ ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ කුසලානුදුරාගෙන නැවත තුතිබුදා ස්වකීය ශ්‍රාවකෙනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න මග්නිසාදයත් මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පව්කමාව සඳහා ඔබ උදෙසාද බොහෝ දෙනා දුස්සාදේ වගුරුන් ලබන්නේය. මා සේ කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාසය අභිරහස සමිධානනි, ඔබ වහන්සේ නැවත වඩිනතෙක්. ඔබ වහන්සේගේ ශ්‍රේය මරණය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු. එහෙන් සමිධානනි, උන්වහන්සේගේ මරණය ද උත්ථානයද ස්මරණය කරමින්
جيبنا دايكو بوبي دا كالابي مدايكو سلانا دا بيبو هانسي تا بودا كرمو وبو هانسي همو سري بنا برو هانسي تا تيبا بودا كرانا تا سدو سان وشن سالكي مجانا ابيبو هانسي تا تا بودامو كريسوس وهانسي جيسري شاري ريتا سري دودي ريتا سابا جيبان ناو اقا سما شد هات ميران وهانسي بسن اكسات كرون لبن لسا بيا ونطا بيد ستيمو سميداني مولو بهي بدر بوات ناو وهانسي جيشانتا سابا بسي كالا مانو Francis Namathi Appa Vishwende Rananda Malcolm Ranjit Namathi Appa Agradu Gurutumanda Etumange Sahayaka Radu Gurutumanlada Sakala Pujaka Pirisada Samagin Medive Yagata Sahabhagi Vannau Samakenek Samagin Ema Sabhava Dayagunen Piripun Vannata Salassunu Manava Melavina Bohanse Veta Kandavagat Michael Maxwell Pereira Mary Elizabeth Tyas Randika Dulmini Danuska Pranandu Margaret, Jeremias, Suinita, Francis Dias, Donald Dias, Neela Dias, Jayalat, Shelton, Norbert, Magdalene, Julius, Tennakon, Sibyl, Tennakon, Sukasdas Gamage, Namvardhana, Magdalene Nona, Gunaratna, Somapala, Harinda, Silva, Hilda, Achini, Josephine, Srimati, Rose de Lima, Sarat Namathi, Obage, Desdasun, Sikala, Manava, Uttani Apik Shavatula, Satapunu Apage, Sahodra, Sahodriyanda, Obohansage, Dayanukampa, Kerevish, Vasiatu, Nasiraniku, Sialanda, Sikara, Obohansage Sri Vatamadele Aloka Vetroun Piligata Menava Abasial under Danu Kampa Kalamenava Bahagiva Dev Matan Venakani Maria Vanda Otumege Utta Shaduat Patu Shadu Jose Munidunda Bahagavata Pusal Varunda Sudo Josevas Munidunda Sudo Francis Assisi Munidunda Samakalhima Obohanseta Prashansava Genadun Silu Shaduantian Samaga Sada Chivitata Sahabhagi Vimarapasadu San Kalamanava Tauda Unha Samago Bohansa Prashansa Kirimata Obohansa Gib Mahime Varnana Kirimata Obohansa Gib Putra Ujas Krishna Swansa Magin Apitavaram Tunamanava Atvenagan Unuahansa Maginda Unuahansa Samagada Unuahansa Kirahida Sarvabaladari Devi Pianani Shadatmiran Bahansiya Samaga Ikwavedavasan Nabu Bahansita Sakala Gauravyat Mahimeyat Sadahat Matveva Galavi Madai Kanapanathin Pugnavi Devadeshan Puhunavi Apiyedi Thirava Mese Aatnya Karamu Swarge Veda Sirinabage Piyanani Obohansage Srinami Aradita Veva Obohansage Rajya Pamineva Obohansage Kamatta Swarge Min Milavidita Veva Apage Dhinida Bhojane Adapada Dhani Kalamenava Apapada Vardhita Karmai Gai Veradhi Apapama Karannam Min Apagi Verdi, Kamakal Menevel, Papa Saul Tasuvi Mater, Apapidinodi, Ayahapatin Napa, Mudagata Menevel Samidan in Silo, Ayahapatin Napa Mudal, the Menda, Pagame, and Chivita Kali, the Upper Sami, the Menda Piaidim, Udo Bohansake Karuna, but a Pitla Benira Truma Pavin Medi, Silo Karder in Sarakshitavi, Apagalum Karuan in Manajas, Christus Wahansi, Never the Pavini, Bahagivata Pixabe, Napivis in Nemo.
මක්නිසාදයත් රාජ්‍යයේද බලයේද මහිමේද සදහටම ඔබ වහන්සේගේය. සාමිය ඔබ සමග තබා යමි. මාගේ සාමිය ඔබට දෙමින් සෝකීය ශ්‍රාවකයන් නමතව දාල ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි. ඔබ වහන්සේ අපගේ පාපයන් නැතක ඔබගේ සභාවේ විශ්වාසයේ සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට ඔබ පෞල් තුලට සාමිය සමගේ දාණය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදාටම වැඩ සිටිනසේක රජකම් කරනසේක. ආමෙන්. සම්විධානන් වහන්සේගේ සාමය සමාදානය ඔබ සියලු දෙනා සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි කිනකාට සාමය ප්‍රාර්ථනා කරමු. ලොවේ පෞහරණ දේව බැටළු පෝතකයාණනි අපට කරුණා කළමනව. ලොවේ පෞහරණ දේව බැටළු පෝතකයාණනි අපට කරුණා කළමනව. ලොවේ පෞහරණ දේව බැටළු පෝතකයාණනි අපට සාමය දුනමනව. මෙන්න දේව බැටළු පූතකයානෝ මෙන්න ලොවේ පෞහරණ තැනන් වහන්සේ. මෙන්න දුර්වල දුබල අපෝශක්තිමත් කරන බලගතු කරන සුවපත් කරන දීව වෛද්‍යවරයානෝ. උන් වහන්සේගේ භෝජනයට ආරාධනා ලද්දෝ භාග්‍යවන්තයෝය. සමිධානනී ඔබ වහන්සේ මාතුලට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනක් පමණක් වදාළ මැනව එය මාගේ ආත්මය සෝවන්නේය. Good.
කිනම් ආඥා කරමු මහෞතම දෙවි පියාණනි ඔබ වහන්සේට හිමි වන්දනාව නමස්කාරය ගෞරවය භක්තිය පුද කරන්නට අප සිත් සතන් උනන්දු කළ මැනව දෙවියන් වහන්සේට හිමි දේ දෙන පහුලක් වන්නට අප පවුල් ආශිර්වාද කළ මැනව මේකදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් ප්‍රේමන්ත සහෝදර සහෝදරීනි සෑම සිකුරාදා දිනකම උදෑසන 7ට නම්බර දෙනවා උදෑසන 8ට කුරුස දහනස්සුව මෙහෙය සිදු කරන ලබනවා ඉන් අනතුරුව පෞද්ගලික ආශිර්වාදයන් සිදු කරන ලබනවා ගම්පහ උඩුගම්පල සාන්ත ෆ්‍රාන්සිස් අසීසි මුනිදුන්ගේ දේවස්ථානයේදී අපි ඉදිරියේදී ඉදිරි වැඩ කටයුතු පිළිබඳව ඔබව දැනුවත් කරනවා දැනට මේ ආකාරයට තමයි ක්‍රියාත්මක වෙන්නේ ඉතින් මේ කුරුස දැහැන සුභාරංචි මෙහෙවර සඳහා ඔබට හැකි ආකාරයෙන් ඔබගේ දායකත්වය ලබා දෙන්න මේ අන්තර්ජාලය ඔස්සේ අපි ඔබ වෙතට හැම දෙයක්ම නොමිලේම ලබා දෙනවා මගේ ගීතිකා සියල්ලක්ම දැන් මම අන්තර්ජාලයට යොමු කරලා තියෙන්නේ ඒවා ඔබට නොමිලේම ලබා ගන්නට පුළුවන් ඉතින් ඒවා ඇල්බමයක් කරන්නට විශාල මුදලක් වැය වෙනවා නමුත් ඒක දෙවියන් වහන්සේට සේවාවක් හැටියට ඒ සියල්ල අපි ඔබ වෙතට ලබා දෙනවා ඉතින් ඔබට පුළුවන් YouTube channel එක subscribe කරගන්නට ඒ හරහා අපි මේ දෙන අධ්‍යාත්මික පෝෂණය ඔබට ලබා ගන්නට පුළුවන් හැම කෙනෙකුටම මන්ද බොහෝ රටවල අය අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නෝ ඒ හැම කෙනෙක්වම අපි මේ සතිය බාර කරමු ඔබේ රැකී රක්ෂා ඔබේ ව්‍යාපාර දුරුවන්ගේ අධ්‍යාපන කටයුතු මේ සතිය තුළ යනේන ගමනේදී බිමනේදී ඒ හැම නපුරකින්ම විපතකින්ම කරදරයකින්ම ඔබ ආරක්ෂා කරන්නට කියලා අපි ස්වාමීන් වහන්සේට බාර කරමු මේ මොහොතේ උන් වහන්සේගේම දෑතේ තබමු ඔබට බාරයි සමිඳුනේ
මගේ අතීතය වර්තමානය මගේ අනාගතය ඔබට බාරයි සමිදුනේ මගේ අතීතය වර්තමානය මගේ අනාගතේ ඔබට වාරයි සමිදුනේ මගේ අතීතය වර්තමානය මගේ අනාගතේ සමිදානන් වහන්සේ ඔබ සමග වෙන සේක්වා ඔබ සමගද වෙන සේක්වා සර්වබල ධාරී දේව මහෝත්තමයන්න් වන පියනන් වහන්සේද පුත්‍රයන්න් වහන්සේද ශුද්ධාත්මයන්න් වහන්සේද ඔබ සම ආශිර්වාද කර ආරක්ෂා කර සුවපත් කරන සේක්වා ආමෙන් යන්න සාමෙන් හා ප්‍රේමෙන් ජීවත් වන්න තිරියන් වහන්සේට සෝස්ත්‍ර වේවා යදු දරු එක පවුලක් විලසේ කැප වෙමු ඇය වෙමු ගමනන් වන්නට කිතු සමිඳුන් සිරවනේ මාංශගත වෙමු ගම හද ගැස්මට ඉපැදුනු රන් පොළොවේ රාජක පූජක දිවැසි දනු අපි එක මුතු ගම්මානේ රාජක පූජක දිවැසි දනු අපි එක මුතු ගම්මානේ නිරිඳුන් මත යැපේනා අපි වෙමු දූදරුවෝ දෙවිඳුන් හඬ අසනා අපි වෙමු දෙමාපියෝ දෙව් හඬ ගමට දෙනා තරුණ තරුණියෝ වමු අපි වමු අපි උදා කරන්නට ගම තුල දහම් උදාවන් ආරාධනා සාන්තකුර සේඩේ ආලමෙන් අපි සතරංග අපලවා දේවා අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්පේන්තු සාන්තුගේත් නාමින් ආමෙන් ජෙස් පීටයි ෆාදර්